ದಿನ ಸಾರ್ಥಕವ ನಾಮ ಯೋಜನಾ ಕ್ರಿಯಾವಳಿಯ ಅವಸಾನ ಕರಲ ಅದ ಸುಹಸ ಯಾದನಿ ಉಪಸಿರು ದಿನ ಸಮಗ ಅಪಿ ಯತ್ನ ಬೆನಗಣ್ಣೆ ಕಡಾ ವೆಟನು ಗರಾ ವೆಟನು ಅಪೇ ದೇಶ ಜನ ಜೀವಿತ ಲಕ್ಷ ದೇಶೀಯ ವಿಶ್ವಕ್ ಜನತಾವ ಗತಕರಣ ದುಃಖೆನ್ ಮುದುವಾ ಗಣ್ಣ ಸಮಟ ಸೌಭಾಗ್ಯ ಲಭೆನ ಸಮಟ ಸಂವರ್ಧನೆ ಉದಾಕರಣ ನವ ಯುಗಯ ದೂಷಣೆ ವಂಚಾವ ಹೊರಕಮ ತುರನ್ ಕರ್ಣ ಯುಗಯ ಪೊದು ಜನತಾವಟ ಪರಾರ್ಥ ಕಾಮೀವ ಸೇವೆ ಅಕ್ಕರಣ ಯುಗಯ ಏ ಯುಗಯ ನಿಯತ ವಶೆನ್ ಎಲಮೆನ ಸೆಪ್ಟೆಂಬರ್ 21 ವಿನಿದ ಜನಾಧಿಪತಿ ವರ್ಣಯ ಸಮಗ ಪೊದು ಜನತಾವಗೆ ಶಕ್ತಿಯ ತುಳಿನ್ ಒಬಗೆ ಹಯ್ಯ ತುಳಿನ್ ಲಕ್ಷ ದೇಶೀಯ ವಿಶ್ವಕ್ ಜನತಾವ ದಿನವನ ಗಮನ ಸಮಗಿ ಜನ ಬಲವೇಗ ಸಮಗಿ ಜನ ಸಂಧಾನ ಕ್ರಿಯಾಪದ ಕರ್ಮವೈ ದೇವಸ್ಥಾವೇ ಕಿಯನ್ನ ಕೆಮದೆ ರಟ ಗೊಡ ಗಂಡ ಪುಲುವಂ ಎಕ್ಕಮ ಉಗತ್ ಬುದ್ಧಿಮತ್ ಖಂಡಾಯಮ ಇನ್ನೇ ಸಮಗಿ ಜನ ಬಲವೇಗೇತಾಯ ಅಪೇ ಖಂಡಾಯಮ ರಟ ಪಲಮೂಟ ತಬಲ ಶ್ರೀಲಂಕಾ ಫಸ್ಟ್ ಕಿಯನ ಪ್ರತಿಪತ್ತಿಯ ತುಳ ಸಿಯಲು ದೇ ಕೆಪ ಕರಲ ಮೇ ರಟೇ ಪೊದು ಜನತಾವ ಶಕ್ತಿಮತ್ ಕರವನ ಪೊದು ಜನತಾವ ಜೀವತ್ ಕರವನ ಏವಗೇಮ ರಟೇ ನೀತಿಯಟ ಗರು ಕರನ ಅಹಿನಿ ಮುನು ದೇಪಲ ಸಂಪತ ಹೊರಾ ಕಾಪು ಸಲ್ಲಿಟಿಕ ನೆವತತ್ ತೊರತ್ ಮೇ ರಟಕ අද හැම සියලු දෙනා මෙහාට ඇවිල්ලා තියෙනවා බස් වලින් එනවා වෑන් වලින් එනවා සර්වෝ වල කෑම කනවා ඇයි එතන ඉන්දන පොලින් තියෙන රටකද ඉන්දන පොලින් නෑ ආහාර පොලින් තියෙන රටක ආහාර පොලින් නෑ බේත් පොලින් තියෙන රටක බේත් පොලින් නෑ දැන් අපේ සල්ලි තියෙනවා දැන් සාහන තියෙනවා ජීවත් වෙන්න පුළුවන් ඒත් ප්‍රශ්න තියෙනවා සමාරු නෑ ගන්න තියෙනවා අඩිය මැදි සමාරුට අමාරුවෙන් ජීවත් වෙන්නේ මම දන්නවා ඒක ඒ ගැන මම කනගාටු වෙනවා ඒ ගැන මම තරහ වෙනවා මේ කරපු අයට මම තරහයි මේ රටේ දේශපාලන නායකයෝ බැනලා ගියා මේක වැඩි වෙන්න ඉඩ දුන්නා කවුරුත් අත ගැහුවේ නෑ මේක අඩු කරන්න අද මේක අරගෙන අපි වැඩ කටයුතු කරලා තියෙනවා සාමාන්‍ය තත්ත්වයක් ඇති කරලා දෙනවා බංකොල තුනක් සමෘද්ධි වෙනුවට අස්මැස්ම තුනක් උංගුනේ ලක්ෂ 18 වෙනුවට ලක්ෂ 24 කට දෙනවා හාල් කිලෝ 10 දුන්නා දෙපාර මේ බංකොල තාණ්ඩුව කියලා ඉඩම් ආයිතිය උරුම දෙනවා දැන් ලක්ෂ 20කට කාටවත් දෙන්න බැරි වුණා ලක්ෂ 2ක් දෙනවා මම වැඩකන්නා වූ අපි දැන් රුපියල් 10,000කින් ජනවාරි මාසේ පඩි වැඩි කළ රජ්‍ය සේවකයන්. ජය වේවා! ඊළඟ ජනවාරි තව 10,000ක් 15,000කින් වැඩ කරනවා. ජය වේවා! පන්තියේ බදු සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපේ රට වෙනස් කිරීමේ මැතිවරණය පැවැත්වෙනවා. ජාතික ජන බලවේගය අපි විශ්වාස කරනවා. මේ දීර්ඝ කාලයක් අපේ රට විනාශයට පත්වන ලද, අපේ රටේ ආර්ථිකය කඩාවැටෙන ලද, ජනතාව දුකෙන් පීඩාවට හිරන ලද මේ ආණ්ඩු මේ පාලකයන් පළවැහැරලා ජනතාවාදී පාලනයක් අපිට ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන්ම ජාතික ජන බලවේගය මේ මැතිවරණ ව්‍යාපාරයට සූදානම් වුණේ කල් තියලා. අපි විවිධ බලවේග සංවිධානය කරලා මේ වන විට ශක්තිමත්ම දේශපාලන බලවේගය අපි ගොඩනගලා තිබෙනවා. අපේ සම්මුතිය තිබෙන්නේ, අපේ ගිවිසුම තිබෙන්නේ මේ රටේ ජනතාවත් එක්ක. හැබැයි ඔබ දකිනවා මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව. ඒ ගිවිසුම් ජනතාව සමග ගිවිසුම් නොවේ. ඒ පක්ෂවලට මන්ත්‍රී දුර කොච්චර ලැබෙනවද, අපේක්ෂකයන් කොච්චර ලැබෙනවද, අමාත්‍ය දුර කොච්චර ලැබෙනවද, ආසන සංවිධායක දුර කොච්චර ලැබෙනවද කියන ගිවිසුම් අපි දැන් දකිනවා. ඒ වගේම මීට මාස කීපයකට පෙර සතරු කඳවුරුවලේ හිටපු කණ්ඩායම් එකිනෙකාට එරෙහිව දේශපාලන මත වගේම අවලාදවල හිටපු කණ්ඩායම් දැන් දිනපතා එකම එක වේදිකාවට නගමින් තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ආරක්ෂක වෙනුවෙන් පෙනී සිටිය කෙන අයයි, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම සඳහා පෙනී සිටපු කීපු අයයි එක වේදිකාවට නගිනවා. ඒ වගේම මහජනයාගේ දීපල හොරකම් කරපු අයයි, මහජනයාගේ දීපල හොරකම් කරනට දඬුවම් දෙනවා කීපු අයයි එක වේදිකාවට නගිනවා. පවුල් බලයක් තමයි තිබෙන්නේ. මේ පවුල් බලය විනාශ කළ යුතු කියලා කෑ ගහපු අයයි, ස්වාධීන දේශපාලන කපේ රටේ තුල තහවුරු වී යුතු කියලා කතා කරපු අයයි එක වේදිකාවට නගිනවා. ඒ නිසා ගොඩක් ඈතට යන්න ඕනේ නැහැ. මේ සති දෙක තුන ඇතුළත අපේ රටේ සිද්ධ වෙන දේශපාලනී පෙර ලිප්තිය බැලුවත් ආණ්ඩු මේ දේශපාලනය වෙනස් කළ යුතු කියලා සියලු ජනතාවට තේරෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගී මේ රට ගොඩනගනවා විතරක් නෙවෙයි, මේ රටේ නීතිය සහ විධාන ආධිපත්‍ය තහවුරු කරන පමණක් නොවේ, මේ රට ලෝකයේ ඉදිරිපිට ඉතාමත් කීර්තිමත් රාජ්‍ය බවට පත් කරන පමණක් නොවේ. අපේ රටේ මේ එහෙට මෙහෙට පණින ගෙඹි දේශපාලනයේ අවසානයේ තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ කවර හෝ පුරවැසියෙක් අපේක්ෂා කරනවද මෙවැනි පන්නේ දේශපාලනය?
එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන වගේ කෑ ගහපු මුරදීපු අය වෙනස් දේශපාලක අඳුරු ඉන්නවා අය කියන පෙන්නපු අය මේ එකට එකතුලා කරන මේ විගඩම නතර කළ යුතු නැද්ද? එනිසා අපි හිතනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය මේ රට විශාල වෙනසකට පරිවර්තන කරන ජයග්‍රහණයක්. මේ රටේ ජනතාව දශක ගණනාවක් සිටි පුල පුලා බලා හිටි ප්‍රාර්ථනා කරන ලද නව පාලනය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පසුව මේ රටේ ගොඩනගනවා. ඒ පිළිබඳ අපේ සහතිකයක් තිබෙනවා. මේ තමයි ජාතික ජන බලවේගයේ ජයග්‍රහයි ඡන්දේ. මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දේ. මේක තමයි මේ රට වෙනස් කරන ඡන්දේ. මේක තමයි අපේ රට අලුත් දිශාවකට කැඳවගෙන යන ඡන්දේ. මේක තමයි අපේ රට පුනරුදයක් කරා කැඳවගෙන යන ඡන්දය. ඔබට වචනයක් දෙන්න පුළුවන්ද? ඔබතුමා මාධ්‍යවේට ඇවිල්ලා ෆයිල් වගේක් පෙන්නලා කිව්වා මේගොල්ලෝ ඔක්කොම මේවක් තියෙනවා. අත්අඩංගුවට ගන්නද ඔබතුමාගේ? අනිවාර්යයෙන්. ඒ නිසා තමයි මේ එකිනෙකාට වෙනස් හිටපු කණ්ඩායම් එක වේදිකාවට ගොඩනගන්නේ. මොකද අපිට වඩා වුන් දන්න ඔවුන්ගේ අපරාධ ගැන, අපිට වඩා වුන් දන්න ඔවුන්ගේ වංචා දූෂණ ගැන, අපට වඩා වුන් දන්න ඔවුන් එක්රස් කරගෙන තියෙන නීති විරෝධී ධනය පිළිබඳව. ඒ නිසා මේ කණ්ඩායම් වල තමන්ගේ වංචා දූෂණ අපරාධ ආරක්ෂා කරගෙන වෙනුවෙන් එක කඳවුරකට ගින්ද සිදු වී තිබෙනවා. ජාතික ජන බලවේගයට විරුද්ධව එක පෙළ ගැස්මකට ඉඳ සිදු වී තිබෙනවා. ඒකෙන් පෙන්වුම් කරන්නේ එම අපරාධකරුවන් දූෂිතයන් තමන්ගේ ආරක්ෂාව සඳහා විවිධ කඳුරුවලට එකතු වෙන බව. එනිසා සහතිකයි දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජනතාවට උවමනාවක් තිබුණා. මේ වංචා දූෂණ පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වලා හොරාකන් ලද දීපල රාජ්‍යයට නැවත පවර ගන්නත් වංචනිකයන්ට දඬුවම් දෙන්න අපි වැඩේ කරනවා. අපිට කිසි කෙනෙක්ගේ පෞද්ගලික පරිගැනීම කිසි කෙනෙක්ගේ පෞද්ගලික අරෝවක් අපිට නැහැ. හැබැයි අපිට තියෙනවා මේ රටේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අන්නේ යුක්තිය ඉටු කිරීම වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පවර ගන්නවා.